අයිබුවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර, බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිච්ඡය දෙවනි පාඩම තුන්වෙනි කොටස, තුන්වන ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක නැති කිරීම පිළිබඳව ආර්ය සත්‍යයයි සාකච්ඡා කරන්නේ. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරන අපේ නාලිකාව පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව. සියලුම පාඩම් වලට අදාළ ලින්ක් එක පහතින් දාලා තියෙනවා. ඒ ලින්ක් එක හරහත් ඔබට අපගේ නාලිකාවේ පාඩම් බලාගන්නට, ලබා ගන්නට, ඩවුන්ලෝඩ් කරන්නට පුළුවන්කම තියෙනවා. හේතුවක් නිසා ඇතිවන්නක් වෙතොත් එය එකී හේතුව නැති කිරීමෙන් පසු නැති වී යා යුතුය. අපි කතා කළා දුක්ඛ ආර්ය සත්‍ය යටතේ ලෝකේ පවතින දුකේ ස්වභාවය පිළිබඳව. ඒ සඳහා හේතු වෙන්නේ තෘෂ්ණාවයි කියලා දෙවනි කොටසේදී සාකච්ඡා කළා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ආකාර තුනක වූ තුන් ආකාරයකින් පවතින තෘෂ්ණාව. ඉතින් හේතුවක් නිසා, එහෙනම් දුක සඳහා හේතු වෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ආකාර තුනෙන් පෙනී සිටින තෘෂ්ණාව. එහෙනම් මේ හේතුවක් නිසා ඇතිවන්නක් වෙතොත්, හේතුවක් නිසා ඇතිවෙන දෙයක් තියෙනවා නම් එය එකී හේතුව නැති කිරීමෙන් පසු නැති වී යා යුතුය. දුක ඇති වෙන්නේ තෘෂ්ණාව කියන හේතුවෙන් නම්, තෘෂ්ණාව කියන හේතුව නැති කළාට පස්සේ දුක කියන එක නැති කරන්න පුළුවන්. හේතුවක් නිසා ඇතිවන යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ හේතුව නැති කරාම ඒ දේ නැති කරන්න පුළුවන්. එහෙනම් දුක සඳහා හේතුව තෘෂ්ණාව නම් දුක නැති කිරීම සඳහා තෘෂ්ණාව නැති කළාට පස්සේ පුළුවන්කම තියෙනවා. බලමු, දුක තෘෂ්ණාව හේතු කොටගෙන ඇති වූවක් නම් තෘෂ්ණාව නැති කිරීමෙන් පසු දුකද නැති විය යුතුය. තෘෂ්ණාව නම් දුකට හේතුව, එහෙනම් තෘෂ්ණාව නැති කරාට පස්සේ දුකත් නැති කරගන්න පුළුවන්. දුකත් නැති වෙනවා. දුක නැති කිරීම සඳහා තෘෂ්ණාව නැති කළ යුතුයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. හේතු ප්‍රත්‍ය වලින් යම් කිසි දෙයක් හටගත්තේද ඒ හේතු සහ ප්‍රත්‍ය නැති කළ කල්හි නිරුද්ධත්වයට පත්වෙන්නට පුළුවන් කියලයි ඒ පාලි පාඨය අදහස දක්වන්නේ. යනුවෙන් සේලා භික්ෂුණියට වදාළේ එම ධර්මයයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන සේලා භික්ෂුණියට වදාරපු ප්‍රකාශය තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දුකට හේතුව තෘෂ්ණාව නම් මේ තෘෂ්ණාව නැති කිරීම තුළින් දුක නැති කළ හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ දුක්ඛ නිරෝධය පිළිබඳව සේලා භික්ෂුණියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කෙටි ප්‍රශ්නයකදී අහන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේ සේලා භික්ෂුණියට දේශනා කළේ කුමන ආර්ය සත්‍ය පිළිබඳවද, චතුරාර්ය සත්‍ය කුමන ආර්ය සත්‍ය පිළිබඳවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පිළිතුරු දෙන්න පුළුවන් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා. දුක ඇති කරන තෘෂ්ණාව බිඳ කුදු ඉතිරි නොකොට, අශේෂ විරාග නිරෝධා නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය. එහෙමයි දැක්වෙන්නේ. අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය. මොලිනුපුටා දැමීම නැති කිරීම, ඉවත් කිරීම, එයින් මිදීම, එහි නොබැඳීම දුක්ඛ නිරෝධයයි. දුක්ඛ නිරෝධය කියන්නේ තෘෂ්ණාව, අසේස් විරාග නිරෝධෝ ටිකක්වත් ඉතිරි කරගන්නේ නැතිව මොලිනුපුටා දැමීම, සම්පූර්ණ ගලවලා දැමීම, අයින් කරලා දැමීම, නැති කිරීම, ඉවත් කිරීම, එයින් මිදීම, තෘෂ්ණාවෙන් මිදීම, එහි නොබැඳී සිටීම කියන කරුණු දුක්ඛ නිරෝධාර්ය සත්‍ය හා සම්බන්ධයි. තෘෂ්ණාව තමයි හේතුව. එහෙනම් ඒ තෘෂ්ණාව නැති කිරීමයි දුක්ඛ නිරෝධය තුළින් කියන්නේ.
දුක් නැති කිරීම සඳහා තෘෂ්ණාව නැති කළ යුතුයි. තෘෂ්ණාව නිරුද්ධ කළ යුතුයි. තෘෂ්ණාව තමයි හේතුව. ඒ හේතුව වෙච්ච තෘෂ්ණාව නැති කළාට පස්සේ දුක්ඛ නිරෝධය සිද්ධ කරගන්න පුළුවන්. මුලින් උපුටා දමන්නට ඕන තෘෂ්ණාව, නැති කරන්නට ඕන, ඉවත් කරන්නට ඕන, තෘෂ්ණාවෙන් මිදෙන්නට ඕන. එහෙම නැත්නම් තෘෂ්ණාවෙන් බැඳී නොසිට කටයුතු කරන්නට ඕන. මෙහිදී බාහිර ලෝකයේ පිළිබඳ සියලු ආසා අපේක්ෂා ඉවත්ව යයි. තෘෂ්ණාව නැති කරනවත් එක්ක බාහිර ලෝකයේ පිළිබඳව තියෙන සියලු ආසා අපේක්ෂා ඉවත් වෙලා යනවා, නැති වෙලා යනවා. තමා පිළිබඳ මිත්‍යා දෘෂ්ටිය, ආත්ම දෘෂ්ටි නිරවශේෂයෙන් බැහැර කෙරේ. නිරවශේෂයෙන් නිරවශේෂා කියලා තමයි ඒක දැක්වෙන්නේ. තමා පිළිබඳ මිත්‍යා දෘෂ්ටිය, තමන් ආත්මවාදී දෘෂ්ටිය ඉතිරි නොකොට බැහැර කරනවා. මිදීම විමුක්තිය පිළිබඳ පූර්ණ අවබෝධයක්ද ඇතිවේ. මේ දුක්ඛ නිරෝධයට පත් වුණාට පස්සේ මිදීම, එහෙම නැත්නම් විමුක්තිය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලැබෙනවා. බුදු සමයෙහි පරම නිෂ්ඨාව මේ දුක්ඛ නිරෝධයයි. බුදු දහමේ පරම නිෂ්ඨාව අවසාන අරමුණ නිවීම, අවසාන අරමුණ වෙන්නේ මේ කියන දුක්ඛ නිරෝධය. දුක් නැති කිරීම, දුක් නිරුද්ධ කිරීම. දුක් නිරුද්ධ කිරීම සඳහා එහෙනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ආකාර තුනකින් දක්වන්නට යෙදුණු තෘෂ්ණාව ඉතිරි නොකොට නැති කළ යුතුයි. දුක්ඛ නිරෝධය කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ ආකාර වූ තෘෂ්ණාව සහ මුලින්ම ඉතිරි නොකොට නැති කිරීමයි. කෙටියෙන් අපි ඒ සාකච්ඡා කළේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳව. තුන්වෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. කෙටියෙන් මතක තියාගන්න, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යටතේ සාකච්ඡා කරපු දුකේ සම්භවයට හේතු වෙනවා කියපු කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධ තෘෂ්ණාව නැති කිරීම තමයි දුක්ඛ නිරෝධය කියන්නේ. දුකට හේතුව තෘෂ්ණාව නම් තෘෂ්ණාව නැති කිරීම පිළිබඳවයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය තුලින් සාකච්ඡා කරලා තියෙන්නේ. එහෙමනම් අපි මේ සාකච්ඡා කළේ දහම්පාසල් අවසාන විභාගයට අදාළ පාඩම් හා ප්‍රශ්නෝත්තර, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළව දෙවැනි පාඩමේ තුන්වෙනි කොටස විදිහට සාකච්ඡා කළා තුන්වෙනි ආර්ය සත්‍ය. හතරවෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳ තොරතුරු අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මීළඟ පාඩමින්. ඉතාමත් ඉක්මනින් ඒ පාඩම ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වීමේ අදහසින් බලාපොරොත්තුෙන් මේ පාඩමින් සමුගන්න ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.